තවත් තිකු කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලුක් සමගින් එන නව සන්ලයිට් රෝස්. අද 2021 ජූනි 12 සෙනසුරාදා සිරස්තල ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනත් ඉහළ යන ලකුණු පියල් 5කින් 10කින් මිල ඉහළ ගිහිල්ලා තිනවා 125කින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන වෙනවා ගෑස් මිලත් ඉහළ දැමීමට ඉල්ලීම් තවත් කොවිඩ් මරණ 62ක් जूनी मासे में दक्वा कोविड मरण 589 तहवुरु कराए जूनी दा हतरे सिट सती देका लॉकडाउन करान श्रीलंका वैद्य संगमेन जनाधिपतिट लिपिया अदत एन्नत लबा गैनीमट दिगु पोलिम ක්‍රමවේදිය ගැන ජනතාවගෙන් චෝදනා බලධාරින් දන්නේ මේ වැතරම අලුසු මරා ගන්න වැඩක් නෙමෙයි මෙතන වෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් බලපෑමෙන් පසු දීවර කටයුතු ඇරඹීමට ඇති හැකියාව සොයා බලන්න අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් ඇමතිට දිවිවරින් දුක කියයි දරු දෙන්න කින පියෙක් මං දෙන්න බත්තිල්ලති මං මොන දෙන්නේ ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට from adadarana this is adadarana prime time with kushani fernando and kalindu karuna ratna live from studio 24 in colombo ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් ඊයේ මැදම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බලශක්තිය මාත්‍යාංශය පියවර ගත්තා ඉන්ධන මිල මෙලෙස ඉහළ දැමීම නිසා ඉදිරියේදී බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදන මිල ඉහළ යන බවයි එම වෘත්තීය සංගම් පවසන්නේ The big story ඉන්ධන මිලෙහි සංශෝධනයක් කිරීමට ජීවන වියදම් අනුකමිරුව තීරණය කළ බව ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් නැත්තම් කෝටි 300ක් වියදම් කිරීම වාර්ෂික වියදම් කිරීම ආණ්ඩුවට මේ වෙන විට දැවැන්ත අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. ඊයේ තත්ත්වයේ මත ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් කරලා ඉන්ධන මිල සංශෝධනයකට යා යුතු බවට තීරණය කළා. ඒක නුදුරු අනාගතයේම සිද්ධ වේවි. කවදාද කරන්නේ කියන එක අපිට කලින් දැනුම් දෙන්න බැරි. මේ කොවිඩ් වසංගත තත්ත්වයේ මැද ඉන්ධන පිරුම් වල දැවැන්ත පෝලිම් බිහි වුණොත් ඒ කොවිඩ් වසංගතයේ මර්ධනය කර ගැනීමට අපිට දැවැන්ත බාධාවක් වන නිසා. මොකද මේ වෙලාවේ පෝලිම් හැදුණොත් ඒ මන්ත්‍රය කියයි ගම්මන්පිල පොකුර කියලා එකට. මිල ගණන් අපි තීරණය කරමින් ඉන්නේ. සමස්ත පාඩුවම ජනතාවට දාන්නේ නැහැ. ඩීසල් මිල වැඩි කිරීම පුළුවන් තරම් අඩුවෙන් කරලා ජනතාවට ජීවන විදීමට ඇති කරන බලපෑම අවම කිරීම තමයි අපේ අරමුණ. එය නුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තා. එය නුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා. එය නුව රුපියල් 137ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 157ක් දක්වා ඉහළ ගියා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 23කින්. ඒ අනුව රුපියල් 161ක් පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 184ක් දක්වා ඉහළ නැංගුණා. එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමුණු අතර ඒ අනුව රුපියල් 104ක් පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111ක් දක්වා ඉහළ ගියා. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංගු අතර ඒ අනුව රුපියල් 132ක් පැවති එම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 144ක් දක්වා ඉහළ නැංගුණා. එමෙන්ම රුපියල් 70ට පැවති භූමි තෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නැංගුණු අතර ඒ අනුව භූමි තෙල් ලීටරයක නව මිල රුපියල් 77ක් දක්වා ඉහළ ගියා. මේ අනුව ලංකා අයෝසි සමාගමද සිපෙට්කෝ මිල ගණන් අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බව සඳහන් කළා. ඒ අනුව නව ඉන්ධන මිල ගණන් සඳහා ඉන්ධන පිරුම්හල් ඊයේ මධ්‍යම රාත්‍රී 12ට සිය යන්ත්‍ර සකස් කළේ මෙලෙසින්. ඉන්ධන මිල ඉහළ දමන බවට රජය ඊයේ රාත්‍රියේ නිවේදනය කිරීමත් සමග ඉන්ධන පිරුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
අමති කොල්ලෝගෙන් ගණින් කො රුපියයකට ලීටරයකට රුපියල් 500 ගන්න අපිට දීපන් කො පරණ මිලටම හරි සන්තෝෂයි අපි ආණ්ඩුව හරි හොඳද කරන්න දෙයක් නැහැ එනේ දෙයට මූණ දෙන්න සිද්ධ වෙනවනේ ඉතින් මිනිස්සු මේ වෙලාවේ කන්න නැතුව බඩගින්න ඉන්නවා මිනිස්සු මේ හුස්ම ගන්න නැතුව ඔක්සිජන් නැතුව ඉන්නවා ඒ කට්ටියට කෝටි ගණන් දීලා ප්‍රාඩෝ තව ගෙන්න ගන්නවා ඒකල තව තෙල් ටිකක් වැඩි කරලා කොරෝනාස්සේ අපිව නන්නත්තර කරනවා මිනිස්සුන සාහනයක් දෙන්න ඕනේ දැන් මේ මොකද කරලා තියෙන්නේ අපිට එයාලා වාහන ගෙන්න ගන්න ඕන කාලෙට ඒව තමයි මේ අපෙන් අල්ලන්නේ 20කින් වැඩි කරන එක අසාධාරණයි කොහේ එකපාරට කන්න බොන්න නැතුව මේ අසරණ වෙලා ඉන්නවා එකපාරට 20කින් තෙල් වැඩි කරාම මොකද වෙන්නේ මිනිස්සු අසරණ වෙනවානේ මේ වෙලාවේ ඉතින් අපි හයන්නේ දුවන්නේ හයලක වැඩි කරන්න වෙනවා පෑදිලුවම අපි කොරෝනා වලින් බැට කාලා ඉන්නවට තවත් බැට කන්න බෑනස කොහොමත් ඉතින් ඒක ගාණක් නෑ අපිට මේක එච්චර අසාධාරණයක් නෑ ඉතින් මොකද හැමදේම සෞඛ්‍ය වෛද්‍ය මුදාව ඒ ඔක්කොටම ඉතින් ආදායම් එපා නේද එක පාට 20ක් වැඩි කරපුව එක නම් හරි නෑනේ දුප්පත් මිනිහා තමයි වැටෙන්නේ ලොකු මිනිස්සු වැටෙන්නේ නෑ අපිටම තාම ඉතින් බඩේ පාර වහ කන්න බැරි කමට ඉන්නවා මිස නැත්තම් වහ තමයි කන්න වෙන ඉස්සරහට ඒක අහන්න දෙන්න දැන් සැපද කියලා විතරයි මෙතර කණිජ තෙල් වෘත්තීය සමිත පවසන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 94.25කට ජනතාවට ලබා දීමේ හැකියාව ආණ්ඩුවට පවතින බවයි. ඔබලා ආණ්ඩුව ගන්නකොට ඩොලර් 80ට තිබිච්ච ඉන්ධන බැලර් එක ඩොලර් 19 දක්වා අඩුණා. පිරිපහදු කරපු ඉන්ධන බැරලය ඩොලර් 25 දක්වා අඩුණා. ඩොලර් 25 ඉඳලා මේ මොහොත වෙනකිට ඩොලර් 62 දක්වා තමයි වැඩි වෙලා තියෙන්නේ. ගණන් හදනකොට ලීටරයක් වෙන්නේ රුපියල් 82.725යි. ඒ කියන්නේ ගන්න තැන ඉඳලා වරාය දක්වා එන මිල. එතන ඉඳලා පිරවුම් හල දක්වා සමස්ත වියදම වශයෙන් සම්පූර්ණ වියදමට තෙල් සංස්ථාවට ඉන්ධන ලීටරයට මිලක් ලබා දෙන. ඒක තමයි 94.725යි 92 පෙට්‍රල් ලීටරය. ඒ ලීටරයට තමයි ඊයේ රාත්‍රී 12 ඉඳලා වැඩි කරේ රුපියල් 20ක් එකතු කරලා 157 කරේ. එහෙනම් මේක ගසා කෑම. මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී බස් කාස්තු මෙන්ම බේකර් නිෂ්පාදනවල මිල ඉහළ දමන බව එම වෘත්තීය සමිතිය අද මාධ්‍ය හමු කැඳවීමෙන් පැවසුවා. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම ඩීසල් මිලේ වැඩිවීම පාදක කරගෙන 15%ක බස් ගාස් සංශෝධනකට යා යුතුව තිබෙනවා. ඒ වගේම නිරෝධායන නීතිය යටතේ ආසනගත මගින් පමණක් රැගෙන යන්නේ නම් අනිවාර්යයෙන්ම 25%ක වගේ අගයකින් බස් ගාස් සංශෝධනයක් කරා යන්න අපිට සිද්ධ වෙනවා. මේ අවස්ථාව වෙන විට කියන්න කැමති අපි සංගමයෙන් තීරණය කරත් නැතත් බේකරි හිමියන් බොහෝ පිරිසක් මේ වෙන විටත් පාන් ඇර සියලුම් පොඩි කෑම මිල රුපියල් 5කින් 10කින් මිල ඉහළ ගිහිල්ලා තිනවා. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මේ අතර මෙවැනි ව්‍යසනයක් පවතින මොහොතක තෙල් මිල ඉහළ තමා ජනතාව අන්තසරණ කිරීමට ගත් තීන්දුව අශිෂ්ට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළ වුණා. ඉතිහාසයේ වැඩිම තෙල් මිල වැඩි කිරීම. මට මතකයි එක සැරයක් රුපියල් 2කින් තෙල් වැඩි කරත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමයි ගෝලියෝ ටිකයි බයිසිකල් වලින් පාග පාග ආවා පාර්ලිමේන්තුවට. මම අහනවා දැන් මොකෙන්ද අපි යන්නේ? ලෝක ජනද පොලෙහි පහද තෙල් මිල ඉතාමත් මෙහෙල ගිහිල්ලා තිබුණද ජනතාවට අපි සාහන දෙන්නත් ඕනේ, පඩි ටික ගෙවන්නත් ඕනේ, බෙහෙත් ගන්නත් ඕනේ, එන්නත් ගන්නත් ඕනේ. ඒ දැන් වැඩි කරලා තියෙන එකනොත් අපිට පාඩුයි. දැන් ගම්මන්පිල මහත්තයා ඊය ඇවිල්ලා කියන්නේ මේක දරා ගන්න බෑ, අපි අමාරුවෙන් අල්ලන් හිටියා වගේ කතාවක් කියනවා. අමාරුවෙන් මොකද්ද අල්ලගෙන හිටියේ? තෙල් මිල අඩු වෙලා නෙතිබුනේ. අල්ලගෙන හිටියේ තෙල් මිල හරහා ගන්න අතිවිශාල ලාභය අල්ලගෙන. මේ මිල ගණන් ඇතුළත බදු මිල ගණන් තියෙනවා. මේ බදු ටික අඩු කරලා ජනතාවට ඒ සහනය ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මිල ගණන් වැඩි කරලා තියෙනවා. ජනතාව වෙනුවෙන් කොරෝනා වියදම අනෙක් සියලුම සංවර්ධන කටයුතු මේ සියල්ලම පවත්වාගෙන යනවා. කිසි දෙයක් නතර කරලා නැහැ. ජනතාව අමාරුයි තමයි. ඒක කිසිම ගැටලුවක් නැහැ. අපි සියලු දෙනාටම කණගාටුයි. නමුත් සංවේදී වෙන්නට ඕනේ. මේක හැමතිස්සෙම දෙපැත්තක් තියෙනවා කියන එක. තෙල් වලටත් ඒ අඩාල මිල වැඩි කිරීම ආණ්ඩුවේ පැත්තෙන් සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මගේ පෞද්ගලික අදහස නම් මේ වෙලාවේ මිනිස්සු පත්වලා තියෙන තත්ත්වය අනුව මොනවත් වැඩි කරලා පීඩාවට පත් කරන්න සුදුසු නැති වෙලාව. මේ වෙලාව මිනිස්සු පත්වලා තියෙන අසරණභාවයත් එක්ක තවත් වැඩි කරනවා කියන්නේ ගහෙන් වැටු මිනිහට ගොනා යන වගේ වැඩක්. දැන් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. මේක යම් ලොකු ප්‍රමාණයක වැඩිවීමක් සහ යම් ප්‍රශ්නයක් තියෙනවා. මේක නැහැ කියන්න බෑ. ඒ නිසා විශේෂයෙන් පෞද්ගලික බස් රථ ධාවනය කරනවා නම් යම් දෙයක් ගැන අපිට සලකලා බලන්න සිද්ධ වෙනවා. තෙල් වලින් දෙන සහනය දෙනවා එක්කව සැමනුයි පරිප්පුයි වලින්. සැමන් පරිප්පු කවපු ආණ්ඩුවක් නෙමෙයි. එහෙම සහනයක් හම්බුනේත් නැහැ. සැමන් පරිප්පු සහනය. නූලු මිල වැඩි වෙලා, මාළු මිල වැඩි වෙලා, සහල් මිල වැඩි වෙලා, බඩු වල මිල දැන් මේ මොහොතේ තියෙන ඕනවට වඩා වැඩියෙන් තියෙන්නේ. ඒ වගේ වෙලාවක
තෙල් මිල වැඩි කරාම නේද මොකද මේක තව ගුණකින් වැඩි වෙනවා කන්න බැරි වෙනවා දැන් සැපද කියලා වාණ්ඩුවක් නේ අපිට අහන්න තියෙන දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ විශේෂයෙන්ම 2020 තෙල් මිල ඩොලර් 26කුත් 7.19ක් දක්වා ඓතිහාසික ලෙස පහත වැටුණා ඒ අඩුවීමේ වාසිය මේ රජ මේ රටේ ජනතාවට සතයකින්වත් ලබා දුන්නේ නැහැ පසුගිය මාස 3 විතර තමයි මේ මිල යලිවතාවක් වැඩි වෙන්න පටන් ගත්තේ. ඒ වැඩිවීමත් සමග දැන් ඩොලර් 70 දක්වා විතර වැඩි වෙලා තියෙනවලු. නමුත් මේක වැඩි වෙන්න පටන් ගත්ත ගමන්ම කිසිම හිරිකිතයකින් තොරව අද තෙල් මිල ඓතිහාසික ලෙස වැඩි කිරීමට තීන්දුව කිරීම මම හිතන්නේ නින්දා සහගතයි. දැන් මේ ඉන්ධන මිල වැඩි නොවුන නම් හොඳයි. හැබැයි අද තියෙන තත්ත්වයත් එක්ක අමාත්‍යවරයා සහ නිලධාරීන් විශ්වාස කරනවා යම් කිසි වැඩිවීමක් විය යුතුයි කියන කාරණය. ඉතින් ඉදිරියේදී ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම අඩු කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ අවුරුදු එකමාරක් කාල සීමාවක් කිසිසේත් අපි ඉන්ධන මිල වැඩි කරේ නැහැ. ඉතින් මේ අනුව මම දැන් ලෝක වෙළඳපොළේ තියෙන තත්ත්වයත් ලංකාවේ තියෙන තත්ත්වයත් මේ කොවිඩ් වසංගතයත් එක්ක තමයි තීන්දුව ගන්න ඕනේ. මේ කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි. ගත නොහැකි නිසා ගත්ත තීන්දුවක්. ඉතින් ආණ්ඩුවක් කරනකොට राज्य गृहस्थ गैस सिलिंडर मिलद रुपियाल 700කින් ඉහළ දැමීම සඳහා අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා එමිල්ලිම සලකා බැලීම සඳහා වෙළඳාමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට වෙළඳපොළ තුරද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල ඉහළ දැමීම සඳහා අවසර ලබා දෙන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 700කින් පමණ ඉහළ දැමීමට අදාළ සමාගම් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති අතර මිල ගණන් අධ්‍යයනය සඳහා අමාත්‍යවරයා පංචපුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා මේ සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම් වලින්ද අපවිමසීමක් කළා ඊටම මිල වැඩි කිරීම සඳහා ඉල්ලීම් කරා අප්‍රේල් සහ මාර්තු මාසවල ලෝක වෙළඳපොළේ මිල සැලකල බලා 12.5 සිලින්ඩරයක් රුපියල් 2244 දක්වා වැඩි විය යුතුයි කියලා. එනවා රුපියල් 752ක වැඩිවීමක් තමයි අපේ අවසාන ඉල්ලීමේ තියෙන්නේ. වර්තමාන ලෝක වෙළඳපොළේ මිල ඉහළ ගිල කෙනී තා ශීඝ්‍ර ලෙස ගෑස් ඩොලර් වලට ගේන්නේ ලංකාවට ඩොලර් මිලත් රුපියලට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. මේ දෙකම බැලපුවාම රුපියල් 1494 කොහෙත්මද දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ආයතන පාඩන පසුගිය කාලයේ පුරාවටද ගෑස් සමාගම් මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කර තිබුණද රජයෙන් ඊට අනුමැතිය හිමි වේ නැහැ. පසුව ඉක්ුත් අප්‍රේල් මාසයේදී ලිට්‍රෝ ගෑස් සමාගම නව මුහුණුවරකින් යුතු ලීටර 18ක ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට හඳුන්වා දුන්නා. වෙළඳපොළේ පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයට වඩා නව ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 100කින් අඩු වුවත් මෙම නව ලීටර 18 ගෑස් සිලින්ඩරය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 900ක අඩු බරකින් යුක්ත වෙනවා. අඩු කරන ලද කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 900ක ප්‍රමාණය නව මුහුණුවරකින් යුතු ගෑස් සිලින්ඩරයට කළහොත් ඒ මිල රුපියල් 321.140කින් වැඩි වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරය දිවයිනපුරා මිලදී ගැනීම සඳහා පැවති යුතු බවට නිෂ්පාදකින්ට දන්වමින් පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය නවවනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් බොහෝ ස්ථානවල අඩු බරකින් යුතු ලීටර 18 යුත් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර පමණක් විකුණන අයුරු දක්නට ලැබුණා. තව හැමදාම ඇවිල්ලා අහනවා මේ මුදලාලි මේ පරණ 12.5 එක තියනවාද කියලා. ඉතින් මම නෑ කිව්වා. ඉතින් අර 18 කරන් යනවා. වැඩිම විකිනෙන්නේ 12.5 එක. මිනිස්සු හරියට බනිනවා අනිත් එකට. 12.5 තමයි ඉල්ලන්නේ. ගොඩක් කලාට 12.5 නැත්තම් ආපහු හැරලා නෑවල් තියෙනවා. බැලලා. මිනිස්සු ගොඩක් ඉල්ලන්නේ 12.5. 18 එපා කියනවා. කිලෝ 12මාර ගෑස් තියෙනවද ඔයගොල්ලෝ? අපිට ඒක ආවෙම නෑ. දැන් තියෙන්නේ මොනවද? දැන් තියෙන්නේ මේ අලුතෙන් ආපු එක ප්‍රීමියම් ගෑස් එක මේ ලීටර 18 කියලා ගහලා තියෙනවා. කිලෝ 12මාර ගෑස් තියෙනවද? නෑ 12මාර ගෑස් එක ඉවර වෙලා අලුත් ප්‍රීමියම් එක තමයි තියෙන්නේ දැනට. කොරේ 0.5 සත්තුනගෙන් ආවේ නෑ. 18 තියෙන ලීටර. ලීටර 18 තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. 12.5 ආව වේලස්සන දැන් නම් එන්නේ නැහැ. 12කට තමයි තාම ඉතින් මහජනයා ඉල්ලුම වැඩි. 18කට අඩුයි ඉතින් කරගන්න දෙයක් නැති කමට ගන්නවා. දැන් කිලෝ ඇත්තම නෑ. කිලෝ එක නෑ දැන්. දැන් තියෙන්නේ ලීටර
දහටේවිතර ලීටර් 18ක් කියන්නේ ඉතර ලීටර් 24ක් වෙනවා නේද ලීටර් 6ක අඩුවක් ලබා ගන්න වෙනවා කිලෝ 12.5ක් ගත්තේ 1520 එකට නම් ලීටර් 6ක් අඩුවෙන් අරගෙන 100ක් සමාගම අඩු කරලා දෙනවා වෙන කම්පැනියට ඕන විදිහට රජය ඉඩ දීලා තියෙනවා ගෑස් නැතිඳ ගන්න දෙයක් ඇත්තෙත් නැහැනේ මේක ගන්නවා මේක හරිම පාඩුවයි අපිට දැන් මේ ගිනිච්චාම මේ සති දෙකෙන් තුනෙන් ඒක ඉවර වෙනවා පාරිභෝගික රවට්ටලා තින්නේ ගානත් අඩු කරලා බරත් අඩු කරලා තින්නේ ඉතින් වෙනස මොකුත් නැහැ ඔව් ඉතින් ගොනාට තමයි අන්දන්නේ ඉතින් අපි 12.5 දෙන්න නැතුව ගොනාට අන්දනවා ඉතින් විශේෂයෙන් ආණ්ඩුව බලන්න ඕනේ ජනතාව පැත්ත උන්ක මංකොල්ල කැමක් කොයි ජනතාවගේ මුදල් පරණ ගෑස් එක අපිට ලාභයක් තියෙනවා දැන් යන ගෑස් එක අපිට 300ක් පාඩුයි ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක් මෙලිබන්ති ගෙදර පදමට තේ මෙරට කොවිඩ් පාලනයට එළබෙන ජූනි 14 වෙනිදා සිට අවම වශයෙන් සති දෙකක කාලයකටවත් ලොක්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබෙනවා මේ අතර ජූනි මාස ගෙවුණු දින 12 තුල පමණක් කොවිඩ් මරණ 589ක් රජය තහවුරු කර ඇති අතර ඉන්සියයට 28ක් නිවසේදී හෝ රෝහල්ගත කරන අවස්ථාවේදී සිදු වූ මරණ බව සෞඛ්‍යංශ වාර්තාවල දැක්වෙනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2073ක් දක්වා ඉහළ ගියේ තවත් කොවිඩ් මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කිරීමත් සමගයි. මෙම මරණ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේහි දක්ුණේ ඒ අතරින් මරණ 7ක් මැයි මාසය තුලදී සිදු වූ ඒවා බවයි. සෙසු මරණ 55 ජූනි 1 වෙනිදා සිට ජූනි 10 වෙනිදා දක්වා අතර කාලයේ සිදුව තිබෙනවා. ඇයි මේ විදිහට මරණ හංගන්නේ? ඒතකොට මේ දත්ත හංගනවාද? ඒක නියම මරණ එහෙට එන්නේ නැත්නම් මේ කාරණා මතුවෙන්නේ ඇයි එදිනේ? දත්ත හංගනවා නම් ප්‍රමාද හෝ එලියට ඒමක් මං හිතන්නේ සිද්ධ වෙන්න බෑ මේ මරණ 101ට පෙබරවාරි මරණක් තියෙනවා මාස 5ක වගේ කාලයක් ගත වෙනවා PCR ඔය කියන ප්‍රයිවට් ගැටලුට නිරාකරණය කරලා යම් කිසි සුළු ප්‍රතිශතයක් පමණයි ඒ කියන්නේ එකක් දෙකක් තමයි ඒ වගේ ඉතාලම පරණ ඒවත් තිබුණේ හරි දැන් සැබෑ මේ ඊයේ දිනේ මේ කාරණේම සිද්ධ වෙන මේ ආකාරයට ඊයේ මරණ 68යි ඒ මරණ 7ක්ම පසුගිය මාසේ ඔව් අනිවාර්යයෙන්ම මොකද දැන් ඒ මරණ 7 ඒ දිනේට අපි අනිවාර්යයෙන් බැර කරනවා ඒ අනුව ඉදිරි තවත් මීටත් වඩා හුඟක් ඒවා යාවත් කාලින වෙයි. සේරම ටික එකතු කරලා දැනුම් දෙන්න ඕන නම් අවුරුද්දකට සැරයක් එක මේ පත්‍රිකාවක් මුද්‍රණය කළා මේ අවුරුද්ද තුල මෙච්චර මිය ගියා කියලා සේරම ඉවරයි. කොරෝනා පාලනයට දැඩි බලපෑමක් ඇති කරන සුළු කටයුත්තක් තමයි මේ වසංගත රෝග නිවාරණ ඒකකයේ මගින් සිදු කරන නිවැරදි නොවන දත්ත කළමනාකරණ කටයුතු මේ ආකාරයට සිදුවීම. ජූනි මාසයේ ගෙවුණු දින 12 තුල කොවිඩ් ආසාදිත මරණ 589ක් රජය තහවුරු කළා. මේ මරණාතුරින් 45ක්ම සිදුව තිබුණේ රෝහල් ගත කරන අවස්ථාවේදී. තවත් මරණ 120ක් නිවෙස් තුල සිදු වූ මරණ බව රජය තහවුරු කළා. සෙසු මරණ 424 රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදී සිදු වූ කොවිඩ් මරණයි. ඒ අනුව නිවෙස් තුල සිදු වූ මරණ සහ රෝහල් ගත කරන අවස්ථාවේදී සිදු වූ මරණවල එකතුව ඒ දින 12 තුල රජය තහවුරු කළ සමස්ත මරණ සංඛ්‍යාවෙන් කොයි වගේ ප්‍රතිශතයක්ද යන්න අපි විමසලා බලුවා. ඒ අනුව 589ක් වුණු ඒ සමස්ත කොවිඩ් මරණ අතරින් 165ක්ම සිදුව තිබුණේ නිවෙස් තුලදී හෝ රෝහල් ගත කරන අවස්ථාවේදී. ඒ කියන්නේ එය ප්‍රතිශතයක් වශයෙන් 28%. මේක තවදුරටත් පැහැදිලි කළොත් එම කාල පරාසය තුල කොවිඩ් ආසාදිතව මිය ගිය සෑම පුද්ගලයින් 25 දෙනෙකු අතරින්ම 7 දෙනෙක් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නැතිව නිවසේදී හෝ රෝහල් ගත කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පවුල් 40ක් ජීවත් වන මතුගම තමරටිය ගම්මානයේ මේ දක්වා කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇතත් කිසිදු පුද්ගලයෙකු PCR පරීක්ෂණයකට හෝ එන්නත්කරණයට ලක් වී නැති බවට ගම්බාසින් චෝදනා කරනවා. මේ හේතුවෙන් අද සිය නිවස ඉදිරිපිට මාර්ගයට පැමිණි ගම්බාසින් මෙලෙස නිහඬ විරෝධතාවයක නිරත වුණේ සිය ගම්මානය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීම සඳහායි. එක්කෙනෙක් කොරෝනා පොසිටිව් වෙලා හොස්පිටල්ලේට ගෙනිච්චාට පස්සේ පිල් එකේදී මිය ගියා. අනිත් 3 දෙනාම මිය ගියාට පස්සේ තමයි කොරෝනා පොසිටිව් කියලා අපි හඳුනගත්තේ. මේ විදිහට ගෙවල් ඇතුලේ මැරෙනවට වඩා හොඳයි මහපාරට ඇහිලා මේකට විරෝධය පළ කළා. මේ ප්‍රශ්නෙට මොනක් හෝ උත්තරයක් පාලකයන්ගෙන් ඉල්ලන එක.
ඊයේ COVID-19 3789 දෙනෙකු හඳුනාගෙන නැති අතර වැඩි මාසාදිතින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණේ 741ක් ලෙසයි. කොළඹින් 505ක්, රත්නපුරෙන් 397ක්, කළුතරින් 181ක්, කුරුණෑගලින් 145ක්, මහනුවරින් 101ක් සහ සෙසු දිස්ත්‍රික්ක 19න් COVID ආසාදිතින් 689ක් වාර්තා වුණා. සංචරණ සීමා පනවත් තිබියදීත් තවදුරටත් දිස්ත්‍රික්ක 25න්ම COVID ආසාදිතින් 2700 ඉක්මවා වාර්තා වෙනවා. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ දැනට පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා එළඹෙන ජූනි 14 වනදා සිට අවම වශයෙන් සති දෙකක කාලයකටවත් ලොක්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බවයි. එමෙන්ම එක් නිවසකින් බැහැරට යා හැකි පුද්ගලයන් සංඛ්‍යාව අවම කළ හැකි ආකාරයෙන් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද එමගින් පෙන්වා දී තිබෙනවා. කර්මාන්ත ශාලා සහ රැකියා ස්ථාන සංචරණ සීමා මැද පවත්වාගෙන යන්නේ නම් එම ස්ථානවල ආසාදිතින් හඳුනා ගැනීමට PCR පරීක්ෂණ සහ ආසාදිතින් හුදකලා කිරීමේ ක්‍රමවේදය ඉහළ නැංවිය යුතු බවද එම ලිපියෙහි සඳහන්. අහඹ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම මගින් සමාජයේ සිටින සැබෑ ආසාදිතයන් ප්‍රමාණය තහවුරු කරගත හැකි බව පෙන්වා දෙනීම සංගමය දැනට ආසාදිතයන් සුවය ලැබීමෙන් පසු පමණක් කරන PCR පරීක්ෂණ මගින් නව ආසාදිතින් හඳුනා ගැනීමට ඉඩ නොලැබෙන බවද පෙන්වා දෙනවා. අද දිනේ මේ දක්වා කොවිඩ් ආසාදිතින් 1633 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුදා හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ දක්වා මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 220556ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 186516 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමා අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රිය ආසාදිතින් ගණන 31967ක්. සයිනෝෆාම්, කොවිෂීල් සහ ස්පුට්නික් V යන ඉන්නත්වල එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලින් ගණන 21,99,504 මේන විට ශ්‍රී ලංකාව තුළ විවෘතව පවතිමින් ජනතාවට සේවය කරන එකම ආයතන උසසල් පමණයි. වසංගතය පටන් ගත්ත දා රජයෙන් ඉල්ලීම් කළා වැක්සිනේෂන් කරන මේ අපේ ප්‍රෝග්‍රෑම් එක හවුස්වල් හිමියන්ටත් ලබා දෙන්න කියලා. ඊයේ දවසේ අපිට අහිමි වෙනවා අපේ සංගමේ කොළඹ දිස්ත්‍රික්කයේ මාධ්‍ය ලේකම්වරයා ඔහුගේ ජීවිතය කොවිඩ් වසංගත නිසා ජීවිතයෙන් සමු ගන්නවා. ඉතින් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අවස්ථාවේදී අපිට යම් තීරණයකට එන්න. දිගින් දිගටම මෙහෙම සිද්ධ වෙනවා නම් අපිට සිද්ධ වෙනවා අපේ සේවාවෙන් ඉවත් වෙන්න. ඊයේ ක්‍රාත්මක වූ සෞඛ්‍යංශ වර්ජන හේතුවෙන් එන්නත ලබා ගැනීමට නොහැකි වූ විශාල පිරිසක් බියගම රජිරෝහලේ අද පැවති එන්නත් කරන වැඩසටහනට සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණ සිටි අතර කිලෝමීටර 2කට ආසන්න දිගකින් යුතු පොලිමේ ජනතාව රැඳී සිටි ආකාරයයි මේ. පන්නපිටියේ විද්‍යාදාන මහවිද්‍යාලයේ සංවිධානය කර තිබූ එන්නත් කරන වැඩසටහනටත් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණා. ඔබගේ දෙවැනි එන්නත් මාත්‍රාව මේ වෙනකොටත් අපිට ලැබී තිබෙන බැවින් මේ සඳහා කිසිදු චකිතයක් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ස්පුට්නික් එන්නත ලබා දුන් සියලුම දෙනාට අපි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශය තමයි අපි ලබා දුන්නේ. එම දෙවන මාත්‍රාවත් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ලබා දෙන දිනය වේලාව සහ ඒ මධ්‍යස්ථානය අනුව ගොස් ලබා ගන්නා හැටියට කාරුණිකව දන්වා සිටිනවා. ආර්ථික මධ්‍යස්ථාන අද දිනේ විවෘතවද එළවලු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයන්ට අලෙවි කර ගැනීමට නොහැකි මට්ටමක පවතින බවට ජංගම වෙළඳුන් චෝදනා කරනවා. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් හෙට දිනේදීත් විවෘතව පවතිනවා. සංචරණ සීමා පැවතියද සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව පවතිනවා. නමුත් වෙළඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කළේ එළවලු මිල ගණන් අදත් ඉහළ මට්ටමක පවතින බවයි.
මේ එළවලු මිලේ අඩුවක් නැහැ නුවරලියෙන් බඩු වෙනකොට බොන්ජරට 200යි ලීස්තර රුපියල් 185යි කැරට් රුපියල් 140යි 50යි තක්කාලි 120යි මේ වෙළඳ පොලෙන් මේකෙන් පිටතට යන මිනිසුන්ට විකුණ ගන්න නැහැ බොරුවට ටීවී එකේ දානවා ගණන් අඩුයි වෙළඳ පොලේ විකුණන්න බෑ කියලා අපි අරගෙන ගෙවල් වලට ගියාම ගෙවල් වල මිනිත්තු කිනවා මාකට් එකේ බඩු අඩු වල බඩු වැඩි විකුණනවා කියලා එහෙම විකුණන්න බෑනේ ගොවියයි වෙළෙන්දයි අතර තමයි මෙතන මිල තීරණ වෙන්නුනේ හැබැයි මිල තීරණ වෙන්නේ මෙතන අතරමැදියකින්ද කෘෂිකර්ම ඇමති මේක සංශෝධනය කරලා මේ නිවැරදි කරන්න ඕනේ නැත්නම් ඉදිරියට මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. බෝජි 200යි කැරට් 140යි ලීස් 160යි 180ත් අතර ගියා. වම්බට 120යි 30යි තක්කාලි 110යි 20යි. ඔක්කොම ප්‍රවෘත්ති වල විතරයි සීමා වෙලා තියෙන්නේ. මේක බෙදා හරින වැඩපිළිවෙලක් මේ ආර්ථික මධ්‍යස්ථාන වලට වැඩක් නැහැ. මේවා ලොරිවලත් එක ගණන්, සිල්ලර කඩවලත් එක ගණන්, පොලෙත් එක ගණන්. මේක රුපියල් 463කට ගන්න අපි මේ කොහොමද මාසයක් ගන්න දුමානයක් ගන්නද? අද වේල ඔය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තිබුණාට අපේ පොකට් වලට ගැලපෙන විදිහට එළවලු එකක්වත් ගන්න පුළුවන්කමක් නැහැ. මේ විදිහට ගියොත් නොකා නොබී මැරෙන්න තමයි වෙන්නේ මිනිස්සුන්. මැනින් වෙළඳ පොළද තොග වෙළඳාම සඳහා අද විවෘත කරනවා. පසුගිය දිනට සාපේක්ෂව මිල පහළ යාමක් තමයි තිබෙන්නේ. ඊට ප්‍රධානම හේතුව තමයි අද එළවලු ගැනීම සඳහා පිටස්තර වෙළඳුන්ගේ පැමිණීම 150ක් පමණ අඩුවීමක් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් එහි පැමිණි වෙළඳුන් චෝදනා කරන්නේ එළවලු මිල ගණන් අදත් ඉහළ ගොස් ඇති බවයි. ලීස් 200යිලු, බෝජි 220යිලු, දැල්වට 180යි. එළවලු මිල ආසෝසර කියලා තියෙන්නේ මිනිස්සුන්ට කොහොමද ඉක්වාන ගෙනියලා බඩු වේදියට අපි. වැඩි වැඩි පට්ට වැඩි. සාධාරණ යන්න නැහැ. මිල ගණන් වැඩි අයියද? ආ විකුණ ගන්න පුළුවන්ද මේ ගන්න? බෑ ඩිලිවරි යන්න බෑ බඩු ගන්න. කාලගුණයේ කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක් වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යයනයකින් අනතුරුව කඩිනමින් දිහිවර කටයුතු සඳහා විවෘත කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ අතර නාරායතනයේ අවසර මත අද සිට මීගමුව කලපු තීරයේ දීවර කටයුතු සඳහා අවසර ලබා දෙන බව දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක් වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යයනයකින් අනතුරුව කඩිනමින් දීවර කටයුතු සඳහා විවෘත කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී පානදුරේ ඉඳලා මීගමුව දක්වා මේ වෙරළාසන්නේ මත් මේ කලාපය අපි දීවර කටයුතු අත්හිටවලා තියෙන්නේ. මේකේ ඇතිවෙච්ච බලපෑමින් හින්දාස ඍජුවම ඉන්නෝ පවුල් 20000ක් විතර වගේස මීගමුව කලාපේ මේ කර්මාන්තය අහිමි වෙච්ච. සොයදා උපදෙස් දුන්න රුපියල් 5000 දීමනාව ඒ කට්ටියට දෙන්න කියලා. හැබැයි තාම වෙනකන් සොය රුපියල් 5000 දීමනාව අපිට දෙන්න බැරි වෙලා තියෙනවා ඒ පිරිසට. ඒ සල්ලි ටික සඳට දෙන්න හැදුවේ. හරි සර්. Thank you sir. අපි සැක කරනවා මේකේ යම් කිසි තෙල් ප්‍රමාණයක් ඇති කියලා. ඔය කියන්නේ මේ තියෙන තත්ත්වය කොහොම තියෙන්න දෙන්න එක වඩා සේෆ් කියලාද? පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ මේක සර්ෆස් කරන්න. නමුත් ඒක කරන්න ඕනේ ටෙක්නිකලි ඒකට නෝහව් එක තියෙන කෙනෙක් ළඟ. මෙහෙම තියෙන්න දෙන එක ඇඩ්වයිසබල් නෑ සර්. මොකද අපි දන්නේ දැන් ඉස්සරහට දැන් මොන්සූන් එක තවදුරටත් තීව්‍ර වෙනවා. කොහොමදත් දැන් සවුත් වෙස් මොන්සූන් එක පටන් ගත්තට පස්සේ ඔතන ඩ්‍රයිවිං ඔපරේෂන්ස් ඔය කන්ටේනර් ගන්න එක ලේසි වෙන දෙයක් නෙමෙයි. එහෙම උඩ කියලා වෙලා අපි මේක කාට හරි මේ කන්ට්‍රැක්ට් එක දෙන එක පරක්කු කිරීමේ අවස්ථාවක් මට පේන්නේ නැහැ. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ MV Express Pearl නෞකාව ගිනි ගැනීම හේතුවෙන් පීඩාවටපත් ජනතාවට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදල් ආධාර කඩිනමින් ලබා දීමට ඇමරිකානු ජනතාව කටයුතු කර ඇති බවයි. දීවර අමාත්‍ය ඩග්ලස් දේමානන්ද, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අද මීගමුව මහනගර සභාවේදී දීවර සංගම් නියෝජිතින් හමු වී සාකච්ඡා කළා. ඒ වගේම අද දවසේ ඉඳලා අපි මීගමුව කලපුව අපිට නාරායතනෙන් ලබා දීලා තියෙන අවසර මේ සඳහා දීවර කටයුතු වලට අවස්ථාව දෙන්න කියලා ඉදිරි දින කීප ඇතුලේ මේ තහනම් කරලා තියෙන කලාපයත් දීවර කටයුතු වලට අපි පියවරෙන් පියවර අපි නිදහස් කිරීම සඳහා කටයුතු කරන්න අපි තීරණය කළා තියෙනවා. මේ වෙලාවේ අදත් පැහැදිලිව ඇමතුමා විසින් දැනුම් දුන්නා අපිට රුපියල් 5000ක මුදලක් දෙන්න තීරණය කළා තියෙන රජය. ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි. දිනකට රුපියල් 2000ක්වත් දීවර වෙනුවෙන් වෙන් කරන්න කියලා මේ වෙලාවේ අපි ඉල්ලා සිටිනේ වන්දිය නෙමෙයි. වන්දියෙන් 3න් 2ක් දීවර ජනතාවට දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටියේ. මේ අතර උසට කියාව තල්දියවත්ත ලුණාව දීවර තොටුපළේ දීවරින් ඊයේ රාත්‍රියේ මුහුදු ගොස් එළු මාදල් අද පෙරවරුවේ යලි ගොඩට ගෙනුණු අතර එෙහිදී පෙර දිනවලද දීවර මාදල් වලින් හමු වූ පුළුන්වැනි ද්‍රව්‍ය එම මාදල් වලද පැටලී තිබෙනු දක්නට ලැබුණා. ඉන්දම් බැලතනදී රස්සාවක් නැතිකම රැකියාවට ගියා. ගිහලා ඉතින් දැලෙලුවා මේ කොළඹ කෙලින් දැලෙලුවේ. නව පේන පළාතක තිබෙන්නේ. ඉතින් මේ පුළුන් තමයි ඉතින් මේ දැලට ආවුනේ.
මට දරු දෙන්න කින්න පියෙක් මං මුම් දෙන්න බත්තිල්ලදි මං මොනවා දෙන්නේ හොරගම් කරන්නද මං කොල්ල කන්නද කුඩු විකුණන්නද අපි මොකද කරන්නේ එමෙන්ම මියගේ කැස්බෑවකුගේ සිරුරක් අදත් ගාලු මෝදුර පිටියට ගොඩගසා තිබූ අයරේ මේ මනුසත් දෙරණ ඩයලොග් සමගින් එක්ව ක්‍රියාත්මක කරන සහන ක්‍රියාන්විතය 26 වෙනි දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. යනුව අයහපත් කාලගුණයෙන් සහ සංචරණ සීමා හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මකයි. අදින් දින 26 කට පෙර ආරම්භ කෙරුණු මනුසත් දෙරණ ඩයලොග් සහන ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එයර්ති ආරම්භ කරනු ගංගමුතුරින් පීඩාවටපත් ජනතාව අතර වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙත වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් බාර දීම මෙලෙස සිදු කෙරුණා. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය විසින් ගාල්ල දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ලබා දුන් මේ සහනාධාරය ඉතාම ඉහළින් අගය කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහළුන වර්ෂාව නිසා පීඩාවටපත් වූ ජනතාව වෙනුවෙන් මේ සහනාධාරය ඉතා හොඳින් විධිමත්ව ලබා දීමට කටයුතු කරනවා. මෙතර කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පැනවු සංචරණ සීමා හේතුවෙන් දුෂ්කරතාවයට පත් ජනතාව අතර වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මීට සමගාමීව රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහනද තවදුරටත් ක්‍රියාත්මකයි. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ අවසානයේ ඔබට පුළුවන් යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 සජීවී රියැලිටි වැඩසටහන සමග එක්වන්න. ඒ සඳහා ඇති සූදානම් පිළිබඳ විමසා බලන්න අපි බලාපොරොත්තු වෙනවා විශ්ව ලංකා සම්බන්ධ කරගන්න. අයිබෝන් විශ්ව. ස්තුතියි කලින්දු. දෙරණ ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය සජීව ලෙස ආරම්භ කරන්න සියලුම කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙන්නේ. අවසන් තරඟකරුවන් 31 දෙනා අතර සිටින 8 දෙනෙක් බලාපොරොත්තුෙන් සිටිනවා අද දවසේ මේ වේදිකාවේ සජීව ලෙස ගීත ගායනා කරන්න. ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වූ සැනින් අපි බලාපොරොත්තු වෙනවා සජීවීව ඔබව හමුවන්න. රැඳී සිටින්න අප සමග මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය. ස්තුතියි විශ්ව. අද දෙරණ කෙරෙහි විශ්වාසය තැබූ අපගේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය අද සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම ටීවී දෙරණ නාලිකාව ඔස්සේ ගෙනීමට අප සූදානම්. දැන් තවත් පුවත් කෙරයක්. දීවර අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් අනුව යාපනය දූපත් ආශ්‍රිත විරලාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතිම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස් රථ 4ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ලගන ගොස් දෙයට ස්ථානගත කිරීම ඊයේ සිදු කෙරුණා. මෙම ව්‍යාපෘතිය යටතේ බස් රථ 20ක් මුහුදේ ගිල්වීමට නියමිතයි. කුරුඳුවත්ත මේට්ලන්ඩ් ක්‍රසන්ට් ප්‍රදේශයේදී මෝටර රථයක් රේදුරුගේ පානණයෙන් ගිලිහී යාමෙන් අවන්හලකට කඩාවැදෙන අයුරු අවන්හලයේ CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. එත් සමගින් අපගේ ප්‍රධාන පත් විකාශය නිමාවට පත්වනවා. සුවදායි රාත්‍රියක්.